待て待て。මොකද වැඩි? වැඩි කිව්වේ? වැඩි කිව්වේ ඔයාට මොනවද මෙහෙන් කෙරෙන්න තියෙන්නේ කියලා මං ඇහුවේ. පොඩි ප්ලෑන් එකක් පාස් කරගෙන වැඩක්. හිමි 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 ප්ලෑන් එක. රුපියල් 1000ක් ෆයිල් කවර් ඇතුළට දාලා අර බෙන්ඩකේ තැඹිලි විකුණන අංකල්ට දීලා යන්නකෝ. බදාදට එන්න. වැඩි කිරි. පොඩි වැඩක් කිව්වට මේක ටිකක් බරපතලයි. කේස් එකේ පොඩි මායිම් ප්‍රශ්නයක් තියෙනවා. මායිම් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මහත්තයාට හිතෙනවද මේක රුපියල් 1000කින් කරගන්න බැරි වගේ කියලා? 1000ක් නෙමෙයි 20-30000 ගියත් ප්‍රශ්නයක් නෑ වැඩේ කරනවා නම්. අනේ රත්තරම් මහත්තයෝ වස්තුව. එහෙමනම් මේ හවසටම එන්නකෝ ෆයිල් එකක් අරන්. හවසටම එන්න. මේ මහත්තයා මොනවද මේ කරන්නේ? මම මෙහෙ කරන්නේ මොකද්ද කියලා කිව්වට ඔයාට තේරෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් සීසි මහත්තයා වැඩ කරන්නේ මම කියන කරන පිළිවෙල. ඔයාට නොපෙනුනාට මේ වෙනකොටත් සීසි මහත්තයා ඉන්නේ මගේ සාක්ෂි. එහෙනම් මේ වැඩේ ඒතරම් මහලුක කජ්ජක් නෙමෙයි. මම එතකොට මේ වැඩේ කරන්න මෙහාට දෙන්න ඕනේ. එපා. මෙහෙට එන්න එපා. ඔයා දන්නවනේ අර 9 ක්ලබ් එක, ක්ලබ් 9. එතින්ට හවස 5:00 මාර වෙනකොට වගේ සෙට් වෙන්න ඕන. මම අපි සීසී මහත්තයාවත් පංගරාත්තු කරගෙන එතෙන්ට බහිනවා. හරි, බහිනවා. අපි කව එකක් තියෙනවා. ඔයා මගේ පරණ යාළුවෙක් විදියට අහන දෙයට විතරක් උත්තර දෙන්න. විතරක්. ඒකට විතරක්. හරිද? මේ කේස් එක ගැන එහෙම කතා කරලා අරේ මේ නාන්නන නැස්ති වෙන්න එපා. ඇත්තෙන්ද බල. හරි. මොකද අපේ සීසි මහත්තයා ඔය කීයක් කරේ අරගෙන ඔය වගේ වැඩක් කළාට මල නොතලා රොන් ගන්න සයිස් එකේ වැඩ කරන්නේ. තේරුණාද? හොඳයි. එහෙනම් මම ඔයා කිව් විදිහට අහන දෙයට විතරක් උත්තර දීලා පාඩුවේ ඉන්නම්කෝ. පාඩුවේ ඉන්න. කන්න බොන්න පාඩුවේ ඉන්න. එමුනා මචා. අපි 5ට සෙට් වෙමු මචා. හරි. වරෙන්කෝ යා. හරි ඒ වැඩේ හරි. නෑ මං ඇවිදින් ඉස්සරහට එන්න. ටොප් එක මේ හරියට උස ගත්තොත් ඇති නේද දරුවෝ? තව චුට්ටක් දික්ුණත් කමක් නෑ ආන්ටි. තව ටිකක් දික්ුණොත් ඉන්නින් ස්ලිම් කරන්න වෙයි. නැත්තම් හැඩ පේන්නේ නැහැ. ආන්ටිට හොඳයි කියලා හිතන විදියක් කරන්න. මම මේවා කියන්නේ නිකන් කටට ආවට. මොකද තෝරගත්ත මෙටීරියල් එක? තාම රෙදි ගත්තේ නෑ ආන්ටි. වඩා හොඳ ඩිසයින් එකක් ආන්ටිගෙන් අහලම ගන්න හිතාගෙන ආවේ. සිම්පල් ඩිසයින්ස් දැන් අවුට් ඔෆ් ෆැෂන්. ටිකක් මල්ටි කලර් ඩිසයින් එකක් නම් ලස්සන වෙයි. සුපර් ෆැෂන් එකේ තියේද ආන්ටි? අපෝ තිබුණා. මීටර් කොච්චරක් ගන්න ඕනද ආන්ටි? ෂෝල් එක නැතුව මීටර් 3ක් 3.5ක් විතර ඇති වේ පුතේ. ෂෝල් එක අපි වෙන මැටීරියල් එකකින් මැච් කරමු. එහෙම හොඳ වෙයි. මම සඳිසිත් එක ගිහින් ඉක්මනින් රෙදි ටික අරන් එන්නම් ආන්ටි. ඒක ලේසි. මට ඒවටයි දෙන්නටම රෙදි ගමු. මේ ඩිසයින් එක ආඩත් ලස්සන තියෙයි. ඔයාට කිව්වෙ මටද? නැතු ආන්ටිට. ඉතින් බ
බලන්ගිනි ලෑස්ති වෙන්න කුලාමියෝ ගියේ පයින් වැඩේ කරන් එන්න ඕනේ පුතේ ආයි වෙන ගමන් එහෙම දාගන්න එපා अत हिट में अत